ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සිවුකොණ අපේ YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැම කෙනෙක්ටම ලෝකේ පුරාම ජනප්‍රිය වෙච්ච සුප්‍රසිද්ධ X-Men චිත්‍රපටය ඔයාලා හැමෝම වගේ බලලා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි තවත් එවැනිම වූ විශ්මිත හැකියාවන්ගෙන් සමන්විත සුපිරි වීර චරිත සහිත චිත්‍රපටිත් ඔයාලා බලලා ඇති. ඒත් ඔබ බොහෝ විට හිතනවා ඇති මේ වගේ මිනිස්සු ඇත්තටම මේ ලෝකේ නැහැ නේද කියලා. අකමැත්තෙන්ුණත් ඔයාට විශ්වාස කරන්න වෙනවා අපේ ලෝකේ ඒ වගේ විශේෂ හැකියාවන් තියෙන මිනිස්සු ඉන්නවා කියලා. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ හැකියාවන් තියෙන විශේෂ පුද්ගලයන් කිහිප දෙනෙක් පිළිබඳව. ඊට කලින් මතක් කරනවා සිව්කොණ අපේ YouTube නාලිකාව තවම subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න කියලා. ඒ වගේම තමයි bell icon එක ක්ලික් කරොත් අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝවට. පළවෙනියටම අපි කතා කරන්නේ හස්නා මසල්මානි ගැන. හස්නා කියන්නේ ලෙබනන් ජාතික ෂියා දැරියක්. වයස අවුරුදු 12 වෙනකොට හස්නා හරි අපූර්ව සිද්ධියකට මුහුණ දෙනවා. දවසක් හස්නා ඉස්කෝලේ ගිහිල්ලා සාමාන්‍ය විදිහට ගෙදෙට්ට එනවා. ගෙදෙට්ට ආපු හස්නාගේ ඇහැ ඇතුලේ යම්කිසි දෙයක් ඉරවිලා තියෙන බවක් ඇයට තේරෙනවා. ඒක ඇත්තටම ඇයට වේදනාවක්. හස්නාගේ පියා කියන්නේ වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඇයව එක් අරගෙන ගියාට පස්සේ පලිඟු කැට තුනක් වෛද්‍යවරයා එළියට ගත්තා කියලයි. මේක වෛද්‍යවරයාටත් විශ්වාස කරන්න බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ සිදුවීම වෛද්‍යවරයාට පැහැදිලි කරන්නත් බැරි වෙනවා. මොකද මෙහෙම සිදුවීමක් මීට කලින් සිද්ධ වෙලා නැති හින්දා හරියට විද්‍යා ප්‍රබන්ධයක් වගේ. මේ බලපෑම තිබුණේ හස්නාගේ වම් හැට විතරයි. බහුවදාත් හස්නාව පරීක්ෂා කරපු වෛද්‍යවරයා වීදුරු කැබලි වැඩි ප්‍රමාණයක් ලබා ගන්නවා. හස්නාගේ පියාණන් කියන්නේ මේක දෙවියන් වහන්සේගේ ප්‍රතිහාරයක් කියලයි. මේ හින්දා ලෙබනන් වල තියෙන හස්නාගේ නිවසට ලෙඩ වුණ අය, මිත්‍යා මත විශ්වාස කරන අය, අසරණ මිනිස්සු මේ පලිඟු කැට ඉල්ලගෙන පැමිණෙනවා. දවසට හස්නාගේ වම්මහෙන් මේ වගේ පලිඟු කැට 7ක් හෝ 8ක් පමණ ඇහැට හානියක් නොවන විදිහට එළියට එනවලු. හැබැයි මේ විදිහට එළියට එන පලිඟු කැට වලින් හස්නාට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ කියලයි ඇයගේ පියා කියන්නේ. බොහෝ දෙනා හස්නාව හඳුන්වන්නේ කඳුළු වෙනුවට පලිඟු වගුරන කෙනා කියලයි. මොකද මුලදී විනිවිද පෙනෙන වීදුරු කැබලි විදිහට මේ පලිඟු ආවත් පස්සේ සුදු පාට ශක්තිමත් දියමන්ති වගේ තියුණු ඝන පලිඟු බවට මේවා පත් වෙනවා. අපි කවුරුත් දන්නවනේ වීදුරු කපන්නේ දියමන්ති වලින් කියලා. ඉතින් ඔබම හිතන්න හස්නාගේ ඇහෙන් එන මේ පලිඟු කැට කොයි තරම්නම් තියුණුද කියලා. කොහොම හරි මේ සිදුවීම ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණා. හැමෝම වගේ ඇය ගැන කතා කරන්න පටන් ගත්තා. ආගමික මතධාරියෙක් වුණත් හස්නාගේ පියා හස්නාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරලා තියෙනවා. කොහොම වුණත් තවම මේ සිදුවීමට හරි පිළිතුරක් හොයාගෙන නැහැ. ඒ හින්දා ලෙබනනේ ආශ්චර්ය කියලා තමයි හස්නාව මිනිස්සු හඳුන්වන්නේ. දෙවැනියට අපි කතා කරන්නේ ටිම් ෆීඩට් ගැන. කවුරු හරි ඔයාව සර්පයෝ ඉන්න කාමරයකට හරි වලකට හරි දැම්මොත් ඔයාට මොනවා හිතෙයිද? කවුරු මොනවා කිව්වත් සර්පෙක් දැක්ක ගමන් ඕනම කෙනෙක් බය වෙනවා. මේ ලෝකේ නිර්විෂ, මදවිෂ සහ උග්‍ර විෂ සහිත කියලා සර්පයෝ විශේෂ රසක් ජීවත් වෙනවා. කොහොම හරි සර්පෙක් දෂ්ට කරනවා කිව්වම අපිට මතක් වෙන්නේ ලොකු බයක්. නමුත් ටිම් ෆීඩට්ට නම් එහෙම බයක් දැනින්නේ නැහැ කියලා තමයි අපිට ආරංචි. මොහු ඩිස්කොන්සිල් වල ට්‍රක් රථ කාර්මික ශිල්පී. ඔබ විශ්වාස කරනවද? මෙයා සර්ප දෂ්ට කිරීම 200ක් වගේම මාරාන්තික සර්ප විෂ එන්නත් 700ක් විතර එයාට එන්නත් කරගෙන තියෙනවා. දැනට ලෝකයේ සර්ප දෂ්ට කිරීම වලට එරෙහිව සටන් කිරීමේ යතුර ටින් කියලයි කියන්නේ. මෙයාගේ ගෙදර උග්‍ර විෂ සහිත සර්ප විශේෂ එකතුවක්ද දැක ගන්නට පුළුවන්. මාරාන්තික විෂ සහිත සර්පයන් දෂ්ට කිරීම මගින් ස්වයංව බේරෙන්න හැකියාවක් මෙයාට තියෙනවා. රැට්ල, තායිපන් වගේම කළු මාමිඩා කියන අධික විෂ සහිත දෂ්ට කරපු සෙනින් මරණය නියත සතුන්ගේ දෂ්ට කිරීම වලින් පවා බේරෙන්න හැකියාවක් මෙයාට තියෙනවා. ලෝකේ සර්ප දෂ්ට කිරීම වලින් මිය යන සංඛ්‍යාව දවසින් දවස වැඩි වෙන හින්දා මෙයාට අවශ්‍ය වෙලා තියෙන්නේ ඒක කොහොම හරි නතර කරගන්නයි. තුන්වෙනියට අපි කතා කරන්නේ ෂෝන් ඇලිස් පිළිබඳව.
සාමාන්‍ය මිනිසුන් අතර ඉන්න අසාමාන්‍ය පුද්ගලයෙක් විදිහට මෙයාව හඳුන්වා දෙන්න පුළුවන්. වෘකයන් අතර මිනිහෙක් ජීවත් වෙනවායි කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ෂෝන් ඇලිස් කියන්නේ ඒ වගේ කෙනෙක්. මෙයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. වෘකයන් එක්ක ජීවත් වෙමින් විවිධ පර්යේෂණ මෙයා සිද්ධ කරනවා. 1990 කාලයේ ඉඳලා වෘකයන් පිළිබඳව මෙයා අධ්‍යයනය කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ලෝකේ ප්‍රකට ෆුල් පැක් කලමනාකරණයේ නිර්මාතෘවරයාද වෙන්නේ මෙයා. මොහු මොහුගේම ජීවිතය අනතුරේ දාගෙන ඉන්න බව තමයි බොහෝ පුද්ගලයන් කියන්නේ. නමුත් සමහර පුද්ගලයන් කියන විදිහට ෂෝන් වෘකයන් සහ මිනිසුන් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගන්න සාර්ථක උත්සාහයක නිරත වෙලා තියෙනවා. මෙයා වෘකයන් සමග අදහස් සුවමාරු කර ගැනීම වගේම කෑ ගැසීම සහ දඩයම් කිරීම පිළිබඳ පුහුණුවද වෘකයන්ට ලබා දෙනවා. ලෝකේ පුරාම ඉන්න වෘක රංචු අතරට ගිහිල්ලා ජීවත් වෙන්න හැකියාවක් මෙයාට තියෙනවා. හතරවෙනියට අපි කතා කරන්නේ ස්ටැනිස්ලාවා මොන්ස්ටබිලේන ගැන. ඔබ වඩාත් ආසම කරන පෙරේතකමින් ආහාරයට ගන්න කැමැතිම කෑම මොකක්ද? විවිධ වෙච්ච පිළිතුරු ඔබට තියෙන්න පුළුවන්. ඒත් ඔබට සිතන්න පුළුවන්ද කෙනෙක් බොහොම ආසාවෙන් වැලි ආහාරයට ගන්නවා කියන එක? ඒ වගේ පුදුම හිතන වැඩ කරන කෙනෙක් තමයි ස්ටැනිස්ලාවා කියන්නේ. එයාට අවුරුදු 70ක්. මෙයා ලිතුවේනියානු කාන්තාවක්. දශකයකට ආසන්න කාලයක්, ඒ කියන්නේ අවුරුදු 10ක් විතර ඇය වැලි හැර වෙන කිසිම දෙයක් ආහාරයට පරිභෝජනය කරගන්නේ නැති බව තමයි අපිට වාර්තා වෙන්නේ. වැලි ආහාරයට ගැනීම සෞඛ්‍යයට කොතරම් අහිතකරද කියන එක ඔබට අමුතුවෙන් කියන්න ඕම නෑනේ. නමුත් මේ වැලි ආහාරයට ගැනීම ඇයගේ සමහර වැලි පැණි රසයිලු. තවත් සමහර වැලි තිත්ත රසයකින් සමන්විතයිලු. ඒ විතරක් නෙවෙයි, තව වෙලාවකට රස කිහිපයක එකතුවක් ලෙසද වැලි තියනවා කියලා තමයි ඇය කියන්නේ. පස්වෙනියට අපි කතා කරන්නේ චන්ද්‍රේ ඕරම් ගැන. වලිගයක් නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන විදිහට නැට්ටක් තියෙන මිනිහෙක් ජීවත් වෙලා ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? මේ ගැන තොරතුරු ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රදේශයේ ජීවත් වෙන වතු කම්කරුවෙකුගෙන් වාර්තා වෙනවා. චන්ද්‍රයට සෙන්ටිමීටර් 36ක් නැත්නම් අඟල් 12ක් විතර දිග වලිගයක් පිහිටලා තියෙනවා. ඉන්දියාව කියන්නේ දෙවියන්ට ඉහළින්ම වන්දනාමාන කරන රටක්නේ. මේ අතර හනුමාන් ප්‍රධාන වෙනවා. මේ හින්දා සමහර ඉන්දියානු පුද්ගලයන් චන්ද්‍රේ හනුමාන් දෙවියන්ගේ අවතාරයක් කියලා හඳුන්වනවා. මේ හින්දා විශාල පිරිසක් චන්ද්‍රේ හමු වෙලා ආශිර්වාද ලබා ගන්නවා. සමහර අය සඳහන් කරන්නේ මෙයාගේ වලිගය ස්පර්ශ කිරීමෙන් පස්සේ සමහර දරුණු රෝගවලින් පෙළුන මිනිස්සු පවා සුව වෙලා ඉන්නවා කියලයි. චන්ද්‍රේද මේ වඳුර වගේ ගස්වල නගිනවා, පනිනවා, කෙහෙල් අනුභව කරනවා. ඉතින් මේවට තමයි මෙයා වැඩි කැනක්වත් දක්වන්නේ. වෛද්‍යවරුන්ට අනුව නම් මේ වල්ගිය සැබෑ වල්ගියක් නෙවෙයි, මේක සංජානන විකෘතියක් කියලයි වෛද්‍යවරු කියන්නේ. ඒ කියන්නේ වල්ගියක් වර්ධනය විය හැකි ජාන තවමත් මිනිස්සු තුළ පවතිනවා කියලා තමයි වෛද්‍යවරු කියන්නේ. මේ ජාන ප්‍රකාශ වීමේ සම්භාවිතාවය අඩු හින්දා උපතදී වල්ගියක් මිනිහිට පිහිටන්නේ නැහැ. ඕරම්ගේ වල්ගිය ඉසකෙස් ආවරණයක් සහිත වීම තව විශේෂත්වයක් වෙනවා. මේ වල්ගිය හින්දා කාන්තාවන් 20ක් විතර මෙයත් එක්ක විවාහ වෙන්න ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. හයවෙනියට අපි කතා කරන්නේ ඒඩ්‍රියානා ලෙවිස් ගැන. සෝබා දහම සමහර විට මිනිස්සු විවිධාකාර අංග ලක්ෂණ ලබා දීලා නිර්මාණය කරලා තියෙනවා. අන්න ඒ වගේ කෙනෙක් තමයි ඒඩ්‍රියානා කියන්නේ. ඇයගේ තිබෙන විශේෂත්වය තමයි දිගම දිග දිවක් ඇයට හිමිවීම. මේක ටිකක් අසාමාන්‍යයි. ඒඩ්‍රියානාට තමන්ගේ දිවෙන් නහය අල්ලන්න, වැලමිට අල්ලන්න, ඒ විතරක් නෙවෙයි තමන්ගේ ඇහැද අල්ලන්න හැකියාවක් තියෙනවා. හත්වෙනියට අපි කතා කරන්නේ කාන් රික්කාන් ගැන. පළමුවෙන්ම කියන්න ඕනේ මේක ගෙදරදීනම් කරන්න උත්සාහ කරන්න එපා කියලා. අධික ලෙස රත් තුන තෙල් තාච්චියකට අත දාන්න කිව්වොත් ඔබට මොන වගේ හැඟීමක් ඇති වෙයිද? අනිවාර්යෙන්ම අත පිච්චෙනව නේද? හැබැයි රත් තුන තෙල් තාච්චියට අත දාලා ගිනස් වාර්තාවක් පවා තිබ්බ කෙනෙක් තමයි කාන් කියන්නේ. වයස අවුරුදු 50ක් වෙන මෙයා වෘතියෙන් කෝකිබරේ. මෙයා තායිලන්ත ජාතිකයෙක්. අධික ලෙස රත් වෙලා තෙල් බැදෙන තාච්චියට මෙයා අත දාලා මස් ඉවතට ගන්නවලු. මේ වනතෙක් පිලිස්සුණු සලකුණක්වත් ඔහුගේ අත් තුල දැක ගන්නට නැහැ.
සෙල්සියස් අංශක 480 උෂ්ණත්වයක් යටතේ කුකුල් මස් කෑලි 20ක් එක් මිනිත්තුවක් තුලදී මුළුස්සලා ඉවතට අරගෙන වාර්තාවක් පවා පිටවන්න මෙයා සමත් වෙලා තියෙනවා. පුංචි කාලේ තමන්ගේ පියත් එක්ක කුකුල් මස් බැද බැද පාරක් අයිනේ ඉන්නකොට ළඟ තිබ්බ අඹ ගහක ලේනෙක් විසින් කාපු අඹ කෙඩියක් මෙයා ළඟ තිබ්බ රත් වුණ තෙල් තාච්චියට වැටිලා තියෙනවා. ඒ තෙල් බඳුනේ තිබ්බ මේ රත් වෙච්ච තෙල් කාන්ගේ ශරීරයට විසි වුණා. හැබැයි කිසිම පිළිස්සුමක් ඔහුගේ ශරීරයේ දක්නට ලැබුණේ නැහැ. එහෙනම් අපි අදට ඔබෙන් සමු ගන්නවා. තවත් මේ වගේ ලෝකේ තියෙන අපූර්ව දේවල් ගැන දැනගන්න අපේ සිව්කොන YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එක click කරොත් අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්නත් පුළුවන්. එහෙනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඔබට සුබ දවසක්.